Hai Bun. Hai, Bu Wan. Wassalamualaikum. Hai Bun. මාලිද Hai සිල්ලා Bun. කියලා සුන්දර කලා ශිල්පියා අපිට මෙහෙම හරි අපිට මේ දකින්න ලැබීම හරිම ලොකු සතුටේ. සතුටක්. හිරු ටීවී අතරේ මේ දවස්වල වැඩි වශයෙන් මේ රූප අපිට දකින්න ලැබෙනවා. සාමාන්‍ය වෙනද වගේ අපිට අර හැමතිස්සෙම අර මේ කොරෝනා ප්‍රශ්නත් එක්ක එහාට යන්න විදියක් නැහැ මෙහාට යන්න විදියක් නැහැ. හැමෝම හිර වෙලා ඉන්නේ කලාකරුවොත් එහෙමයි ඉවසර හිර වෙලා ඉන්නේ. ඉතින් අපිට Facebook live එක තුලින් ශාෂි මහන බලන රසිකයන්ට ඔන්න පාලිද සිල්ලා කියන සුන්දර කලා ශිල්පියා සමගින් කතා බහ කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඉතින් මේ ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඒ හිනාව ඒ විදිහටම තම දාවත් වගේ හරි ආදරණීයයි ගොඩක් ආදරෙන් ගෞරවෙන් පිළිගන්න පාලිතයි. අද මේ අලුත් වැඩේ ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම හොඳයි. මම හිතන්නේ මාධ්‍යකින් තවත් මාධ්‍යයකට සම්බන්ධ වෙනවා කියන්නේ ඇත්තටම මම හිතන්නේ අපි දන්න කාලේ පොඩි කාලේ එහෙම ගුවන් විදුලියට හැකියාවක් තිබුණේ නැහැ. පස්සේ කාලෙක තමයි මම හිතන්නේ ටෙලිෆෝන් එක සම්බන්ධ කරගන්නේ. දැන් Facebook එක සම්බන්ධ කරගන්නවා කියන්නේ මම හිතන්නේ ඒකත් මම හිතන්නේ නව තාක්ෂණයේ පෙරළියක් කියලා තමයි මම විශ්වාස කරන්නේ. විශ්වාස කරන්නේ දැන් මේ දවස්වල දැන් මේ හිරු ටීවී හරහා නිතර අපිට දකින්න ලැබෙනවා. දැන් මේ අර දවස්වල අපි ෆුල් ස්පොට් වැඩසටහනේ ඔව් නෑ බෑ කියලා අපිට විශේෂ තරගයක් තියෙනවා කියන විස්තර මතක් කරා අපි. ඔව් අය දැන් අපි තරගේ කොන්දේසි කීපයකුත් තියෙනවා. පරිදායට නම් අමාරු වෙන එකක් නෑ කියලා හිතනවා මේ ඒ තරගෙන් මම කොන්දේසි ටික මතක් කරන්න දායට මේකම. හරි කියන්න බලන්න. හරි අය මේ ඔව් නෑ බෑ කියන වචන තුන අපේ ගේම් එකේදී කියන්න බෑ. එතකොට තනි වචනේ ඔව් කියන්න බෑ. තනි වචනෙන් උත්තර දෙන්න බෑ. එකම වචනේ තුන් පාරක් කියන්න බෑ. තප්පර පහකට වැඩි විතරද වින්නත් බෑ. ලියන භාෂාවෙන් කතා කරන්නත් බෑ. එහෙම තමයි ගේම් එකේ නීති තියෙන්නේ. මොකද ඒ ලියන භාෂාවෙන් කතා කරන්න කතා කරන්නත් බෑ. හරි අපි තරගෙට දවස්වල මොහොතින් සම්බන්ධ කරගන්නවා. මේක පොඩි ඇත්තරම කලාකරුවෙක්ගේ රුවක් සහ හඬක් අහන්න දකින්න ලැබෙන්නේ මේ වෙලාවේ හරිම සතුටුයි. හැමෝම හිර වෙලා කොරෝනා ප්‍රශ්නත් එක්ක ඉන්නේ. අපි මේ කොරෝනා ඕදරින් මිදෙන්න බාලදෙසුල්ලාගේ ප්‍රවීණ කලා ශිල්පියාගේ පරිවෙඩක් අපි රසිකයන් අපි අරගෙන යමු. කොහොමද අපි කොහොමද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ජනගමනය කරන්න ඕන? අපි ඔබේ හඬින් කැමති රසිකයන් ගැන දැනුවත් කරනවට. මං හිතන්නේ අපි ඒ කියන්නේ අපිට පුළුවන් විදිහට සාම්ප්‍රදායිකව අපි ලෙඩවලට මුහුණ දුන්න විදිහට තමයි මං හිතන්නේ මුල් දවස්වල අපිත් කාටවත් කරන්න දෙයක් තිබුණේ. අපි කරේ කොත්තමල්ලි බිව්වා, එක එකනාගේ උපදෙස් ඇව්වා, ඔය මේ වතුර උණු කරලා දුම් අල්ලනවා, මේ එක එක පැංගිරි රෝමියෝ දාලා යකිනාරක් පොල දානවා, හොයාගන්න පුළුවන් ඒ ඔක්කොම දානවා පොල ජාති. ඉතින් ඒ වගේ තමයි අපි කරන්නේ. පස්සේ ඔය ලුණු වතුරෙන් උණු වතුරෙන් උගුර හොදනවා. මේ කියන්නේ අපේ සාම්ප්‍රදායිකව අපි කරපු දේවල් ටිකක් තියෙනවානේ හෙම්බ්‍රිසාවට. මොකද මේක හෙම්බ්‍රිසාවත් එක්ක වගේම එනවා කියලා තමයි අපි අහලා තින්නේ. ඉතින් එහෙම තමයි මේ කොරෝනා ආපු දවස් නම් කලේ නමුත් දැන් නම් මමත් ඉන්ජෙක්ෂන් එකක් ගත්තා කොහොම හරි. දෙවෙනි එකත් මම හිතන හිතානිද හම්බ වෙනවා. ඒ විශ්වාසයක් තියෙනවා. ඉතින් පැහැදිලිවම මේ කට්ටිය කමෙන්ට්ස් කරනවා. අයිය ආවක වට පස්සේ මේ ගොඩක් අය කමෙන්ට් කරනවා පාලිතය ලස්සන වෙලා සුදු වෙලා කියලා කට්ටිය කමෙන්ට් කරනවා. එතකොට කමෙන්ට්ස් පේනදි මම දතුර ලක්සිරි පාලිතයි ගොඩක් ආදරය කරන චරිතයක් කියලා ඔන්න කමෙන්ට් කරලා තියෙනවා. කට්ටිය කමෙන්ට් කරනවා. අපි තව ඉස්සරහටත් ඒ කමෙන්ට්ස් කියවමු. මට දැන් මෙහෙම සම්බන්ධ වුණාම මට මතක් වෙන පාලිතයි අපි ශායක සම්මස්සර වැඩසටහනේදී මම මතකයි මේ ඇඳිරේට ඇවිල්ලා මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉතින් මේ තැන මේ පාලිතයිට මේ ඉතින් ඒ වගේම තමයි අපේ විශේෂ අවස්ථාව හැම අවස්ථාවකම ශාත්‍ය කියන ලිංගද චරිතයක් ඉන්නේ. මේ ලිංගද භාවයෙන් අපි හිතනවා අපි ගෞරවය පුද කරනවා. ඉතින් කලා ජීවිතය ගැන කතා කරද්දී පොඩ්ඩක් අපි වාගේ විස්තර අනිවාර්යයෙන්ම කතා කරන්න. අමතක නොවන බොහෝ රසමුස්තන් මේ කලා ලෝකයේ ඇති. අපි පොඩ්ඩක් කතා බහ කරමු ඒ ගැන. අමතක නොවන දැන් කියන්නේ ඇත්තටම මේ කලාවේ මම හිතන්නේ වේදිකා නාට්‍යවලට තමයි මම මුලින්ම ප්‍රවිෂ්ට වුණේ. ඉතින් මුල් කාලේ ඇත්තටම මේ එහෙම මේ ප්‍රධාන චරිත හම්බෙන්නේ නැහැ. වේදිකා
නාට්‍යවල සාමාන්‍යයෙන් එක දවසක් සම සිද්ධ වේදිකාවට ආවම පොඩි පොඩි චරිත ඒ කියන්නේ ප්‍රධාන චරිත හම්බෙන්නෙම නැහැ ඉතින් සෑහෙන්න කාලයක් ගිහිල්ලා තමයි පොඩි පොඩි චරිත වලින් මාරු වෙන්නේ ඒ කියන්නේ මේ ටිකක් ලොකු චරිත වලට එතකොට ඉතින් ඒව ඇත්තටම මේ හැම තැනක්ම මේ ඉතාම මේ කියන්නේ හරි මේ අමතක නොවන තැන් ඉතින් එකක් දෙකක් කියලා නෑ බොහෝ දේවල් තියෙනවා ඉතින් වේදිකා නාට්‍යත් එක්ක මේ අමතක නොවන රස මුසු තැන් ඊට පස්සේ කාලෙක තමයි මම ඔබට කියන්නට ටෙලි නාට්‍යයක මුලින්ම ඒ පොඩි කෑල්ලකට රඟපාන්න හම්බ වෙනවා හරි ආසාවෙන් යනවා මේ මට තියෙන්නේ මේ අමරසිරි කලන්සූරිය මහත්තයා එක්ක රඟපාන එතුමා තමයි ප්‍රධාන චරිතය රඟපෑවේ මේක නිහාල් සිංහ මහත්තයා අධ්‍යක්ෂණය කරපු ටෙලි නාට්‍ය ඉතින් මට තිබ්බේ මේ පොලිසියේ කළු පොලිස් එකාර හිටියේ මේ 1800 ගණන් වල වගේ කළු පාටයි පොලිස් ඇඳලා පොලිස් නිලධාරියෙකු චරිතයක් ඉතින් මේක අමරසිරි අයියට මාංචු දාන්න තියෙන අල්ලන මේ එයාට පංචු දාන්න මගේ අතින් එයාගේ අත පොඩ්ඩක් ඊරුණා ඒ කියන්නේ මම මට හරි බයයි මම බය වෙලා මේ මට හිතන මේ මේ නිහාන් සිංහ අධ්‍යක්ෂවරයා ඌ ප්‍රතාපවත් චරිතයක් මම ගොඩක් ආදුනිකයෙක් ඉන්න මම හිතන දැන් මට මාව එළවට දායි මේ ප්‍රධාන නළුවව තුවාල කරා කියලා වදින් පටන් ගත්තා අනේ සමාවෙන්න කියලා නිහාන් සිංහ මහත්තයා හොරෙන් ඊයාගේ ළඟට ගිහිල්ලා අනේ සමාවෙන්න මේ මම අමරසිරි අයියට අඳුර ලොකු වදයක් වුණා මේක යන මංගල යන්න පැත්තකට බැරිම තැන තුවාල වෙච්ච තැන මේ මං ගණන් ගන්නෑ මේවා කියලා අපරසේය ටක්කල පොලේ පස් ටික කර මේ මම මේවා ගණන් ගන්න ඔව් ඒ තරම් මේ අපි මේ පොඩි 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 මේ අතරම දැන් මේ වෙලාවේ දැන් හිරු ටීවී හරහා මේ දවස්වල මේකින් හැමෝගෙම ආදරය දිනාගත්ත මහවිරු නාට්‍ය පොඩි කොටසක් කරන චුට්ටක් පේනමුද අපි එහෙමත් පුළුවන් ගෙට් කෙරුවා මට පොඩ්ඩක් රැවුලා රැප්ට් දාලා මේකප් දැම්මම තමයි අර මේ එහෙම එකක් තියෙනවා හරි එමනම් අපි දැන් ඔන්න අපි දැන් විනාඩි 59යි දැන් ඔන්න තුනෙන් පස්සේ අපි ඕනේ බෑ තරගෙට සම්බන්ධ කරගන්නවා මේ විනාඩියක අභියෝගය ගැන මොකද හිතෙන්නේ ඕනේ බෑ තරගෙට හිතෙන්නේ අය තරගය ගැනද ඔව් ආ තරංගය මම හිතන්නේ මම ඔහොම එකට සහභාගී වෙන්න නැහැ අමාරු වැඩක් ඕක ඕක විනාඩියක් වුණාට හරි අමාරු වැඩක් මම දන්න විදියට ඕ ලේසි නෑ මේ අය විනාඩියක් අපිට දෙන්න සුබ සන්ධ්‍යාවක් වෙනව දැන් හවස 3යි හරි එමනම් මේ අපි දැන් අනිත් ෆෝන් එක පොඩ්ඩක් කනට ගමු දැන් ඔන්න රේඩියෝ එකත් එක්ක ලයිව් සම්බන්ධ වෙන්න හදන්නේ අපි අනිත් ෆෝන් එක ගමු ආයේ දැන් හරි How's
අයිබෝන් සුබ සන්ධ්‍යාවක් අය සුබ සන්ධ්‍යාවක් වේවා ඉතින් ජීවිතේ දවසල මේ දවසල ඇත්තටම මහවිරු පන්දු කියන දෙන්නාටත් එක්ක තමයි රුගත කියන කරනවා තවත් ගමනියා කියලා දෙන්නාටත් එක්ක තියෙන එකත් රුගත කරනවා තවත් වැඩ කීපයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා ඇත්තටම මොන දේ වුණත් පාලිතාවය පුළුවන්ද කියලා අහගම නෑ බෑ නොකිය හැම වෙලාවකම අපිත් එක්ක සම්බන්ධ වෙනවා ඉතින් අද දවසේ සූදානම් වෙලා ඉන්නේ ඇත්තටම හරි තරගකාරීත්වයක් තියෙන තරගයක් හැටියට තමයි මම දකින්නේ සාමාන්‍ය කතා කරන සමහරලාට ලියන භාෂාව එනවා සාකච්ඡාවලට පුරුදු වෙලා එහෙම කතා කරන වෙලාව තියෙනවා ටිකක් ඒ පුරුද්ද නම හිතලා ඒක නෑ කියලා. හරි. එහෙනම් අපි අයිබෝන් හරි අපෝ මොනවද කියන්නේ මොකද මේ ඉතින් කොහොමද ජීවිතේ වෙනස සර් ජීවිතේ හොඳට ගෙවිලා යනවා සාමාන්‍ය විදිහට කලා කටයුතු කරනවා පොඩ්ඩක් සමහර දේවල් කරන්න අපහසුයි ඉස්සර වගේ නමුත් දැන් බොහෝ දේවල් කරගෙන යනවා ඉදිරියට ලොකුට ප්‍රශ්න නැහැ හැබැයි ප්‍රශ්න තියෙනවා ඉතින් ප්‍රශ්න වලට මූණ දීගෙන ඉදිරියට යන්න එක තමයි කරන්නේ ජීවිතේම ප්‍රශ්නයක් කියලා කවුරුත් කියලා නැහැ පොඩි අවස්ථාවක් දැනු නැගිටේ බීලා ඉල්ල බීලා ඉල්ල කාලා තියෙන බීල බීල බීලා තෝ පරක් ගිහුවා අවස්ථාවක් දෙන නම් බැහැ හරි ගමන් ඇත්තරම අපි දැන් Facebook live එකේදී අයව බලන් ඉන්න කට්ටියට දුන්න
කොරෝනා වෛරස් ආරක්ෂා කරන කොහොමද දැන් අහන් ඉන්න කඩේට ඔන්න ගොඩක් කොටසක් දෙන්න කොහොමද පරිස්සම් වෙලා ඉන්නවා කියලා මම කියන්නේ මම කොරෝනා කියන එක අපු දවස් ඉඳන්ම කරපු දේ තමයි සාමාන්‍යයෙන් ඔය වාෂ්ප කල්ලනවා විවිධ දේවල් පාවිච්චි කරලා ඒ කියන්නේ ඔය යකිනාරකෝද සාමාන්‍ය දේශීය විදියට තමයි කොත්තමල්ලි චුට්ට දාන බුලනයි වත් දානවා හැම එකක්ම දානවා මේ ඔය දෙහි සමහරවිට දෙහි දානවා දෙහි ලෙලි දානවා මේ එහෙම මේ සාමාන්‍ය හෙමිදිසාවට අපි ඉස්සර කරපු විදියම තමයි කරන්නේ තමයි උණු වතුර ලුණු ටිකක් දාලා උගුර හොදලා කොහෙරි ගිහිල්ලාම ඒවත් කරන ඇඳුම් එහෙම ගලවලා ඔක්කොම එළියට දානවා ඒ නිසා පොඩ්ඩක් පරිසරෙන් ගලවන්න පුළුවන් එකක් තමයි ඇඳගෙන යන්නේ කරුණා ජයවා අයියේ මොකද උනේ හරි දැන් මේ ෆෝන් එක අපි මොරාල් ගන්නවද ලොක අභියෝගයක් නේද ඌ ඇත්තරම මේ ඒක කරන්න අමාරුයි අපිට අයියේ උනා ඉතින් මේ හොඳට සහභාගී වුණා නේද මේ පරණ අපි ඕගොල්ලෝ පරණ කරුවා ලොකු තරණියක් දුන්නා තරගය තුළ කොන්දේසි කඩ කරලා නැතුව ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්නේ කොන්දේසි ආරක්ෂා තමයි මතක සමහරව මතක නැදේ තරණිය මතක ආරන්නේ අර වචන තුනක් කියන්න ඕනේ කියන එක ඔළුවේ ඒක මේ අපි ඇන්නේ මේ පරිදයි පොඩි මෙලසක මතේ පොඩි සින්දුවක් කියමුද පොඩි සින්දුවක් කියමුද අපි සින්දුවක් කියමුද ආ සින්දුවක් කියමු ඔය ඒක තමයි දැන් අයියෝ කැමතිව මේ සික්ක කියමු අපි මම පුරස්පත්ත ප්‍රවීණ කලා ශිල්පී පාරද සිල්වා කයන්න සූදානම් ආරාධනා කරනවා අපි මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි මේ නගරය මා ඔබ වින් කෙරුණු නගරයයි ඉන්ටර්ලූඩ් එකක් ඕනේද ඉතුරු ටික තබ්බුලා හරිම සතුටුයි අපි මේ 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 ආදරේ ඇත්තරම කියන වචන නෑ මේ දක්වන ලිංගතුකමට ශාඩ හැමදාම ලිංගතු චරිතයක් මේ සින්දු කියන්න එතකොට රංගනයේ මේ හැම ක්ෂේත්‍රෙම ආවරණය කරගත්ත සුන්දර කලා ශිල්පී මේ මියුසික් ප්ලේ කරන්න බැරිද මියුසික් නම් ඇත්තටම මියුසික් පොඩ්ඩක් ඉගෙන ගන්න බැරි වෙච්ච එකම සබ්ජෙක්ට් එක තමයි සබ්ජෙක්ට් එක ඒකට බලන්න ප්‍රශ්නෙට ගායනා කරනවා ඒ හැකියාව හොඳට තියෙනවා හැබැයි පොඩ්ඩක් ඩිස්කෝට් එකක් අතු කරලා ඒක පුළුවන් හොඳට ක්‍රිකට් ගාන පුළුවන් කියලා මම කියනවා ඒ ඇරෙන්න මේ නෑ ඉගෙන ගන්න බැ ඒ කියන්නේ ගිටාර් එක එහෙම ඉගෙන ගන්න උත්සාහයක් තිබුණා ඒ කාලේ කාල වේලාවත් එක්ක බැරි වුණා ආසාවක් තිබුණා ඔව් මිසිට ඒ ප්‍රධානම එකක් ඒක ප්‍රධානම එක අය අපි පවුලේ විස්තර පොඩ්ඩක් කියමුකෝ අය පවුලේ කවුද ඉන්නේ දන්නදි කටේ ඉන්නවද දැනගන්න විස්තර ටික අපේ පවුලේ ඉන්නේ ඉතින් අපි දන්නම කට්ටිය තමයි ඉන්නේ ඔක්කොම පවුලේ ලපයි මේ අන්න
මේ අම්මයි තාත්තයි නම් මගේ අම්මයි තාත්තයි ජීවත් වුණා කියලා නෑ දැන්. අවුරුදු 78කට ඉස්සෙල්ලා මගේ තාත්තා නැති වුණා. GBS සිල්වා ගාලුමෝදර කෝටියේ තමයි සේවය කරේ. අම්මා කුණියා මද්දුමගේ දෙන්නම මාතර. මාතර. මාතර තාත්තා නිල්වලගේ එහා පැත්තේ අම්මා මෙහා පැත්තේ. මම ඉපදුනේ කොළඹ හැබැයි එතකොට මගේ අයියා ඉන්නවා කමල් ආනන්ද එයා මේ නම් කොළඹ ඉන්නේ. බබාලා ඉන්නවා හතර දෙනෙක්. මගේ වයි. ඔව්. බබාලා නෙවෙයි ඒගොල්ලෝ දැන් ලොකුයි. ලොකුයි. දරුවෝ කොච්චර ලොකුණාද ඉතින් අප්පච්චිට බබාලා තමයි කොහොමද? ඔව් මේ හැබැයි ඒගොල්ලෝ මට අප්පච්චි කියලා නෙවෙයි කියන්නේ තාත්ති කියලා. තාත්තා කියලා. ඒගොල්ලන් එහෙම කියන්නේ කිව්වත් කියන්නේ නැහැ. ඒගොල්ලෝ පොඩ්ඩක් අමාරුයි ඒ කියන්නේ. අර අපේ පළාත කියන්නේ අප්පච්චි කියලා දැන් අපිට තාත්තා කියන එක නూరుයි. ඔව් නෑ නෑ ඒගොල්ලන් පොඩි කාලේ ගම් මේ ඒගොල්ලෝ මට කියන්න ගත්ත එක එහෙම කියනවා. තාත්තා කියලා තමයි කියන්නේ. මම හැබැයි කතා කරන්නේ මට යා පාලිද කිව්වම මම යාට සිල්වා කියලා කලාවට එන්න ඕන කියලා කොහමද ඒ උනන්දු පටන් ගත්තේ? කලාවට එන්න ඕන කියලා ඇත්තටම මේ කලාවට හරි ආසයි පොඩි කාලේ ඉඳන් මම මේ අප්පාසගේ කිසි රත්නාලේ පිරිවෙන කියලා තියෙනවා මේ ඔබ දන්නවද? ඒක ඉන්න කාලේ මේ දහම්පාසලේ අපේ හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ මාපලගම විපුලසාර හාමුදුරුවෝ කියලා. මේ දැන් අපවත් වෙලා මේ නායක හාමුදුරුවෝ මේ පිළිම නෙලනවා. මේ බුදු පිළිම නෙලන්න මම හිතන ආසියාවේ ඉන්න දක්ෂම කෙනෙක් තමයි තාමත් උන්වහන්සේ සැලකෙන්නේ. ඉතින් මේ පිළිම නෙලනවා දැක්කාම සමහර වෙලාවට අපි දහම් පාසල් ගිහිල්ලා වෙලා අයියමයි මේ අපේ අයියට චිත්‍රා දින්න පුළුවන්. අපේ අයියට හොඳ චිත්‍රා දින්න පුළුවන්. ඉතින් මට ඒ චිත්‍රා දීමේ ආභාෂයක් තිබුණා. මේ ඔය මැටි එහෙම අනලා අපි දෙන්න ඉතින් හැමදාම පුදු පිළිමයක් හදන්න හදපු එකක් නැහැ. ඒතර හදා ගන්න බැරි වෙනවා. ඔව් ඒ උත්සාහ කිරීම තිබුණා. ඒ තියෙන අතරේ මේ භක්ති ගීත තරගයක් තියෙනවා. මේ තරගයක් කියන්නේ අර ඉන්න අයව තෝරලා ඉතින් ඒකට තේරෙයි කියලා බලාගෙන හිටියා. මේ සෑහෙන කාලයක් කිසිම දවසක තේරුන්නේ නැහැ. දැන් පාසලේ අහම්මින් වේදිකාවට නගින්න අවස්ථාවක් හම්බෙන්නේ. ඉතින් ඒ වෙලාවේ දෙබසක් කියලා තමයි අවස්ථාව හදාගන්නේ. අන්න එතකොට අහුවෙනවා පොඩ්ඩක් රඟ පාන් මටත් වැඩි එක බලාගෙන ඉන්න අය තමයි කියන්නේ මේ මං හඳත් එක්ක මේ රඟපාන්න පුළුවන්. පස්සේ කාලෙක ඒ කියන්නේ ඔය මේ වේදිකා පළවෙනි නාට්‍යයට එනකොටම මේ රඟපෑම ඉගෙන ගත්ත කට්ටියක් හම්බ වෙනවා. මට මහේන්ද්‍ර පෙරේරා, ලලිත් රාජපක්ෂ, දීපන් හෙට්ටිආරච්චි, ඔහුම පිරිසක්, රමණී ෆොන්සේකා, මේ හතර දෙනාම ආචාර්ය සාල්මන් ෆොන්සේකා මහතාගේ යටතේ රඟපෑම හදාරපුවා. ඒකට ඒ කට්ටිය මාතෘකාවක් කියනවා මේ පුහුණු වීමක් නැතුව ඔබ මේ වගේ කරනවා නම් ඔබට පුහුණු වීමක් ලැබුණොත් සෑහෙන තැනකට යන්න පුළුවන් කියලා. ඉතින් මේකත් එක්ක මම හිතනවා ආචාර්ය සාලන් පොන්සේක යටතර මේ රඟපෑම හදාරන්න යන්නේ. හැබැයි මම එතකම් මම දන්නේ නැහැ මොකද මේ රඟපෑම හදාරලා කරන්න තියෙන්නේ කියලා. හැබැයි ගියාට පස්සේ තමයි දැනගන්නේ මේක ලොකු විශයක් හැටියට. මේ මේක හදාගෙන යන එක තමයි දැන් මේ කවුරුද මම ඉතින් 40කට ආසන්න කාලයක් තිස්සේ කරන්නේ. ඒක කොහොම පොඩ්ඩක් අවබෝධ වෙලා තියෙනවා කියලා තමයි මම හිතන්නේ. තව මම දන්න ජීවිත කාලය ඇතුළත කොච්චර මට තව ගවේෂණය කරගන්න පුළුවන් වේද කියලා. අවුරුදු 40ක් කළාත් මට මදි වගේ තමයි දැනෙන්නේ මේ
එනකත් තියෙන තාම දේවල් කතා කරන්න තියෙනවා. මේ මේ කොහොමද ඔයාගේ බිරින්ද මුණගැහෙන්නේ? බිරින්ද බිරින්ද ඇටි ඕනෙලා මුණගැහෙන්න පුළුවන්. ඒ දහම් පාසලේ ඉඳලා ඊට පස්සේ වෙන දහම් පාසලකට එනවා. ඊට පස්සේ පාසලේ තමයි යා මුණ ගැහෙන්නේ. ඒ දහම් පාසල් ගියේ අපි දෙන්නම ආයෙත් ටියුෂන් පන්ති කියලා තියෙන ටියුෂන් පන්ති. ඕ මං කියන්නේ මේ ටියුෂන් පන්ති වල ළමයි යවන්න හොඳ නැහැ කියලා. නමුත් ඒකෙන් තමයි හම්බුනේ අපි. එතකොටත් ආයෙ අඳුර ගන්නවා තමයි. අර දහම් පාසල හිටපු කෙනා තාමත් අඳුර ගන්නවා. ඊපස්සේ ඉස්කෝලේ යන කාලේ වෙනකොට ටියුෂන් පන්තිලෙ අයින් වෙලා ආයෙත් පාරදී අඳුර ගන්නවා. දැන් ගෙදෙදී අඳුරගෙන ඉවරද නැත්නම් තව අඳුර ගන්නවද? බස් වල ළඟින්කොට හම්බ වෙනකොට බස් වලදීත් අඳුර ගන්නවා. මේ ඔයා නේද අර දහම් පාසලේ හිටපු එක්කිනා ටියුෂන් පන්ති හිටපු එක්කිනා පමණන් අහම්බෙන් බස් එකට රැග්ගි ඔයා එනවා කියලා මම දන්නේ. ඉතින් කොමාරි ඔහු කතා කරගෙන කතා කරගෙන යනවා. එනකොට දවසක් අම්මාට අහු වෙන්න යනවා. අපේ අම්මන් නෙමෙයි ඒගොල්ලෝ ගම්. එයාලා ගම්මට. කොමාරි 99.9 බේරෙනවා. කුඩ පාරක්. කොමාරි මැදින් අර ස්පයිඩර්මෑන් ගියා වගේ පැරලා යනවා. පැරලා යනවා. කුමාරි ඊට පස්සේ ඉතින් ආයේ ඔමම හම්බ වෙනවා. ඉතින් එහෙම තමයි හැමදාම අඳුර ගන්නවා. ඇත්තම අපිට හරි ලෝභයි මේ කතා බහ මේ අවසන් කරන්න දෙනවා. ඉතින් කාල වේලාව හින්දා මේ අපිට මේ කතා බහ අවසන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ගොඩක් ස්තුති. ඒ වගේම අපි ගොඩක් ආදරය කරන ගෞරව කරන කලා ශිල්පියෙක් මේ විදිහට සම්බන්ධ කරගන්න ලැබීමත් අපිටත් ලොකු සතුටක්. ඉතින් අයියට මොකද කියන්න තියෙන්නේ අපේ ඔව් නෑ බෑ ගේම් එක ගැන අපි ගැන මොකද කියන්නේ? ඕගොල්ලෝ තාම දක්ෂ විදිහට මේ නේනායව මේ මං හිතන්නේ පහත් කරනවා. ඕගොල්ලෝ වෘත්තීය වශයෙන් මං හිතන්නේ සෑහෙන නිපුණත්වයක් ලැබලා තිනවා මේ අටින් කොමාරි අර කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් කියන එකත් නේද? රුවයි කටයි දෙකම තියෙන දුවලක් ඉන්නවා මම දන්නවා. මේ ඉතින් බොහොම දක්ෂ ලෙස මං හිතන්නේ අපි වගේ අයවත් පුළුවන් නම් ඔබට අනිත් අය ගැන කවර කතාද? එහෙනම් බොහොම ස්තුතියි කියලා ප්‍රාර්ථනා කරනවා. අනි ජයන් ජර්මන් එක ප්‍රාර්ථනා කරනවා. මේ දුව තමයි ලොකු සහයෝගයක් දුන්නේ මේ Facebook live එක නේද? ඔව්. ඉන්න ඉන්න ළඟ ඉන්න. බලන්න දැනුවත් දන්නේ නේද? නෑ නෑ යා මේ මේ වෙලාවේ මේ කොණ්ඩේ පීරනවා. ඒකින්ද යාමට මේ හිතා ගන්න පුළුවන්. මොකද කාන්තා පාර්ශ්වයේ සාමාන්‍යයෙන් ගොඩක් මේ විමසිලිමත් වෙනවා. බොහොම ස්තුති අපි ඇහෙනවා නම් මේ අපිට තාත්තාව මේ විදියට සම්බන්ධ කරලා දුන්නට. මේ එහෙනම් ඉතින් අපේ ලයිව් එක බලාගෙන හිටපු අපේ ලයිව් එකට කමෙන්ට් කරපු හැමෝටමත් බොහොම ස්තුති. අදට අපි ගිහින් එන්න කියලා ලෑස්ති වෙන්නේ හැම සතුටින් පරිස්සමින් අයි. බොහොම ස්තුතියි කියලා අපි ආයෙමත් කියනවා. ඩිලන් හැබිලන්ට තප්පරයක් අවස්ථාව දෙනකම් අනිවාර්යයෙන් මම එක කෝල් එකක් දෙන්න පාලිතය දන්නවා. ඒක මොන වැඩේ තිබුණත් මාලි මට පොඩි වෙලාවක් දෙනවා මම වැඩේ කරලා දෙන්න. වොයිස් කට් එකක් දෙන්න කිව්වත් වීඩියෝ ක්ලිප් එකක් දෙන්න කිව්වත් කිසිම වෙනවක බෑ කියන්නේ නැතුව අනිවාර්යයෙන් සහයෝග දෙන චරිතයක්. ඉතින් අපි ආදරේ ඒ ආදරේ අයි වෙනස් වෙන්නේ හැමදාම තියෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගීව ජීවිතය ගත කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් බොහොම ස්තුතියි අපිට සම්බන්ධ වුණාට.
ගින්න බොහොම ස්තුතියි හැමෝම සතුට පරිස්සමින් ඉන්න ආයි බොවන් ආයි බොවන් ජය වේවා